අවසරයි ස්වාමින් වහන්ස අද ඔබ වහන්සේගෙන් අපි අහන පළමු ගැටලුව මෙන්න මෙයයි වර්තමාන සමාජය තුළ මතයක් පැතිරෙමින් තිබෙනවා ඒ මතය තමයි ආමිස පූජාව කියන එක අවශ්‍ය නැහැ නිවන අවබෝධ කර ගැනීම සඳහා ප්‍රමාණවත් වන්නේ ප්‍රතිපත්ති පූජාවයි කියලා ප්‍රතිපත්තියෙන් යුතුව කටයුතු කිරීම තමයි වැදගත් ආමිසය මල් පහන් පූජා කිරීම දන් දීම මෙන්න මේ කියන දේවල් නොකල කමක් නැහැ ඒ වෙනුවට සීලෙහි ගුණ වඩමින් කටයුතු කිරීම භාවනා කිරීම එතකොට නිතර ධර්මයේ මෙනෙහි කිරීම මෙන්න මේ ප්‍රතිපත්තිය පුරණය කිරීම පමණක් ප්‍රමාණවත් නිවන අවබෝධ කර ගැනීමට කියලා බොහෝ අය අතර මතයක් තියෙනවා මෙන්න මේ කාරණාව පිළිබඳව අපිට ධර්මානුකූල පැහැදිලි කිරීමක් කරන්නට කියලා ඔබ වහන්සේගෙන් අපි පළමුවෙන්ම විමසා සිටිනවා අවසරයි ස්වාමීනි පින්වත් මහත්මයා මුලින්ම යොමු කරු ප්‍රශ්නේ තමයි වර්තමාන සමාජයේ යම් පින්වතුල්ලා ආමිස පූජාවන් ප්‍රතික්ෂේප කරලා ප්‍රතිපත්ති පූජාව පමණක් කළ යුතුයි කියන මතය සමාජගත කරනවායි කියන කාරණය. පින්වතුනි මෙවැනි කාරණා සමාජගත වෙන්නේ ඇත්තටම අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය නිසා. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවයන් නිසා මෙවැනි මත සමාජගත වෙනවා. කොයි වෙනි මතද? ආමිෂ පූජාවන් අවශ්‍ය නැහැ. ප්‍රතිපත්ති පූජාවයි අත්‍යවශ්‍ය වෙන්නේ කියලා. ඒ නිසාම ආමිෂය විවේචනය කරන අවස්ථා අපි දැකලා තියෙනවා. පින්වතුනි මෙවැනි මත සමාජගත වෙන්න හේතු වෙන්නේ අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය නිසාම. අපි දකිනවා අතීතේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සමහර පින්වතුන්ලාට ගාථා පද හතරක් කියද්දී ඒ අය රහත් ඵලයට පත් වෙනවා. සමහර ගිහි පින්වතුන්ලාට ගාථා පද හතරක් කියද්දී සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයට පත් වෙනවා. ඒ වගේම අර චුල්ලපන්තක පොඩි හාමුදුරුව වගේ කුංචි හාමුදුරුවන්ට එක කමටහනකින් අර සුදු රෙදි කඩක් අතට දීලා ඒ සුදු රෙදි කඩ පිරිමදිමින් ඒ කිලුට වෙන ස්වභාවය දකිමින් ඉද්දී අන්න චුල්ලපන්තක හාමුදුරුව රහත් ඵලයට පත් වෙනවා. ඒතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මෙවන් උපක්‍රම මෙවන් කමඨහන් එවැනි පින්වතුන්ලාට ලබලා දෙන්නේ බුදුරජාණන් වහන්සේට පුළුවන් අනුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිමේ සහ නොවැඩිමේ ස්වභාවය උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දකින්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම නොවැඩිම දැකලායි ඒ පින්වතුන්ලාට අදාළ කමඨහන ලබලා දෙන්නේ. චුල්ලපන්තක පොඩි හාමුදුරුවෝ අර රෙදි කඩ පිරිමදෙමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා අපිත් උත්සාහ ගන්නවා නම් භාවනාවෙන් විතරක් නිවන් අවබෝධ කරගන්න පින්වතුනි ඉන් අදහස් වෙන්නේ අපේ තියෙන මෝහයයි. බුදුරජාණන් වහන්සේ අර මනුස්ස ඝාතන 999ක් කරපු අර අඟුලි මාලට දෙන එක කමඨහණෙන් අඟුලි මාල සෝවාන් ඵලයට පත් වුණායි කියන කාරණය අහලා එහෙමත් නැත්නම් අර සම්ති සැමතිවරයාට දෙන එක කමඨහණෙන් සම්ති සැමතිවරයා රහත් ඵලයට පත් වුණායි කියන කාරණා අහලා අපි උත්සාහ ගන්නවා නම් ආමිෂය මගහැරලා භාවනාවෙන් පමණක් විදර්ශනාවෙන් පමණක් උතුම් චතුරාර්ය සත්‍ය දකින්න හෝ අවබෝධ කරගන්න පින්වතුනි හොඳින් තේරුම් ගන්න ඕනේ භාවනාව අපි තුල තිබුණත් සමාධිය අපි තුල තිබුණත් කවදාක්වත් ඒ භාවනාවේ සමාධිය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ සමාධියක් වෙන්නේ නැහැ. භාවනා කරන අය ඕන තරම් ලෝකේ ඉන්නවා. සමාධිය පුහුණු කරන අය ඕන තරම් ලෝකේ ඉන්නවා. දැන් හිමාලය ගත්තොත් හිමාලයේ අප්‍රමාණ ඍෂිවරු ඉන්නවා. ඒගොල්ල රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ඇති කරගත්ත අය එක ඉරියව්වෙන් පැය ගණන් දවස් ගණන් ඉන්න පුළුවන්. නමුත් පින්වතුනි එතන භාවනාව 24 පැය තිබ්බත් එතන සම්මාදිට්ඨිය නැහැ. පැය 24ම භාවනාව තියෙනවා. මුළු දවසම නිර්ආහාරව ඉන්නවා. සමාධිය ආහාරයක් කොටගෙන ජීවත් වෙනවා. නමුත් පින්වතුනි සමාධිය තිබ්බත් රූපාවචර අරූපාවචර ධ්‍යාන තිබ්බත් එතන සම්මා සම්බුද්ධ ශාසනය නැහැ. එතන සම්මාදිට්ඨි නැහැ. එතන සම්මා සංකප්ප නැහැ. එතන නෙක්ඛම්මේ නැහැ පින්වතුනි. ඒ නිසා කවදාක්වත් මේ සමාධිය සම්මා සමාධියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ උතුම් ධ්‍යානයන් සම්මා ධ්‍යානයන් බවට පත් වෙන්නේ නැහැ. නමුත් අපි
මේ දේවල් පූර්වාදර්ශයට අරගෙන අපිත් කියනවා නම් පින්කම් කරන්න ඕනේ නැ දන් දෙන්න ඕනේ නැ බෝධි පූජා තියන්න ඕනේ නැ අපි කෙලින්ම ප්‍රතිපත්තියට භාවනාවට විදර්ශනාවට සතර සතිපට්ඨානයට ආයිතුයි කියලා ඉන් අදහස් වෙන්නේ පින්තුනි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතික්ෂේප කරනවා කියන කාරණය අපි මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරද්දී අපි තුල චිත්තයක් ඇති කර ගන්න ඕනේ අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ මොකද ඒ අදිෂ්ඨානය බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම බුදුරජාණන් වහන්සේගේ කිසි නොදත් ශ්‍රාවකයා කියන තැනට එන්න වෙනවා පින්වතුනි ඒ ආවොත් පමණයි අපි තුල නිහතමානී භාවය ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේට කීකරු පුද්ගලෙක් බවට පින්වතෙක් බවට අපි පත් කර ගන්න අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය මගහැරලා පින්වතුනි අතීතේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි තිබුණා වූ පුද්ගලයින්ට දුන්නා වූ කමඨහන් අපි අපේ කමඨහන් බවට පත් කරගත්තොත් පින්වතුනි අපි ධර්ම මාර්ගයේ අතරමං වුණ කෙනෙක් බවටයි පත් වෙන්නේ සමාධිය තිබ්බත් සම්මාදිට්ඨිය නැහැ ධානතල තිබ්බත් සම්මාදිට්ඨිය නැහැ ඒ නිසා දවසින් දවස අවිද්‍යාව තීව්‍ර වෙන සමාජයකයි අපි ජීවත් වෙන්නේ මනුෂ්‍ය සමාජය තුල පංච නීවරණයන් වැඩි වෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පංච නීවරණයන් වැඩි වෙනකොට අපි තෙරුවන් සැකෙන් බලනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා කළා වූ ධර්මයේ දෙස අපි සැකෙන් බලනවා සංඝ සමාජයේ දෙස සැකෙන් බලනවා එම සැකෙන් බලමින් අතුණි අපි අපිට අදාළ මාර්ගයන් තුල ගමන් කරනවා ඒ නිසා මේ ධර්ම මාර්ගය තුල අපි ගමන් කරද්දී අපි අනිවාර්යයෙන්ම දුක කියන කාරණේ නුවණින් දැකලා දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ නුවණින් දැකලා දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කළ යුත්තේ කියන කාරණේ නුවණින් දැකලා පින්තුනි දුක නැති කිරීමේ මාර්ගයයි අරහත්ාංගික මාර්ගය. අපි මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙද්දී අපි සම්මාදිට්ඨියෙන් ඇතුල් වෙන්න ඕනේ. සම්මාදිට්ඨියෙන් ඇතුල් වෙන්නේ නැතුව කාගේ හෝ උවමනාවකට කාගේ හෝ මඟ පෙන්වීමට කාගේ හෝ වැරදි කමතහනකට යටත් වෙලා අපි ධර්ම මාර්ගයේ මුලම විදර්ශනාවට යොමු වුණොත් සම්මාදිට්ඨියෙන් මොකද වෙන්නේ? තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව මාර්ගය මතු කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට අදාළව ධර්ම මාර්ගය මතු කර ගන්න නම් නිවන් මාර්ගය මතු කර ගන්න නම් පින්තුනේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව අපි පවතින්න ඕනේ. ඒ ධර්මයට අදාළව පවතිද්දී පින්තුනේ අපි නිවන් මාර්ගයේ ආරියෂ්ඨාංගික මාර්ගය නම් සම්මාදිට්ඨියෙන් ඇතුල් වෙන්න ඕනේ. භාවනාවෙන් නෙමෙයි අපි ඇතුල් වෙන්න ඕනේ. ඒතොර සම්මාදිට්ඨියෙන් ඇතුල් වෙද්දී යාට තෙරුවන් කෙරේ සද්ධාව ඇති වෙනවා. ඒ වගේම පින්තුනි යා කර්මය කර්මඵල විශ්වාසයේ දකිමින් කර්මය කර්මඵල විශ්වාසයේ තුල ඉඳන් එයා පින්කම් කරනවා. එයා ආමිෂේ වඩනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වුණ බව ඇත්ත. නමුත් පින්තුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ රහත් ඵලයට පත් වෙන්න පෙර අතුව උන්වහන්සේත් ආමිෂය තුල හිටියා. එතකොට සෝවාන් ඵලයට පත් වුණ බව ඇත්ත විසාකාව. නමුත් ඊට පෙර අතුව ඒ අය ආමිෂය තුල හිටියා. ඒ අය සෝවාන් ඵලයට පත් වෙලා නිරතුරුවම ආමිෂය තුල හිටියා. උග්‍ර ගෘහපතිතුමා වේදුකණ්ඩකේ නන්ද මාතාව අනාගාමී උත්තමයෝ. ඉනතුනේ මේ අනාගාමී උත්තමයෝ මහා සංඝරත්නයේ සිව්පසේ නැපු උපස්ථාන කළා. උග්‍ර ගෘහපතිතුමා කුටි හදලා ස්වාමින් වහන්සේලාව නැවැත්තුවා. වාස ආරාධනා කළා. ස්වාමින් වහන්සේලා 500 නමකට දන් දුන්නා. පින්තුනේ එහෙනම් අනාගාමී උත්තමයා ආමිෂය තුල ජීවත් වුණා. ආමිෂය තුල ජීවත් වෙමින් ආමිෂයම පින්තුනේ ප්‍රතිපත්තිය උදෙසා යොමු කරගත්තා. අන්න සම්මා සම්බුද්ධ ශාසනය. කවුරු හරි කියනවා නම් සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ භාවනාව පමණයි කියලා. සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ ප්‍රතිපත්තිය පමණයි ප්‍රතිපත්ති පූජාව පමණයි කියලා කියලා. පින්වතුනි කොහොමද සංඝයා ජීවත් වෙන්නේ? සංඝ සමාජය කොහොමද ආරක්ෂා වෙන්නේ? කවුද සංඝ සමාජයේ සිව්පසේ දෙන්නේ? කවුද මේ පන්සල් ආරක්ෂා කරන්නේ? මේ ආරණ්‍ය ආරක්ෂා කරන්නේ? මේ ආරණ්‍යවල සිව්පසේ දෙන්නේ? අහිංසක ගිහි ජනතාව ආමිෂ පූජාවන් තුල ජීවත් වුණොත් පමණයි
පින්වතුනි අපිට දානෙ ටික හම්බ. පින්වතුනි පින්කම් කරලා වර්ණයේ සැපයේ බලය ලැබෙන්නේ ජනතාව පින්වතුන්ලා ආමිෂයේ තුල හිටියොත්. දැන් එහෙනම් අපි එක පාට බාවට ගියොත් පින්වතුනි පිට වර්ණයේ සැපයේ බලේ තියෙන්න ඕනේ භාවනාවටත්. භාවනාවදිත් වර්ණයේ සැපයේ බලය අවශ්‍යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මාර්ගයක් අපිට දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ ආමිෂය තුලින් වර්ණයේ සැපයේ බලය ලබාගෙන ඒ වර්ණයේ සැපයේ බලය උපයෝගී කරගෙන සම්මා සමාධියක් සම්මා ඇති කරගෙන පින්තුණි මේ සම්මා සමාධිය තුලින් විදර්ශනාවට යන්න. නමුත් වර්තමානයේ සමාජගත වෙන අවිද්‍යාවේ තීව්‍ර භාවය නිසා සමාජගත වෘතීන් ගොඩක් තියෙනවා පින්තුණි. දැන් සමහර මම පැහැදිලිව දැකලා තියෙනවා අපේම ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඉන්නවා උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරන්නේ නැහැ. භාවනාව ගැන කතා කරනවා. එහෙමනම් පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර භාවනාව කවදාක්වත් සම්මා භාවනාව බවට පත් වෙන්නේ නැහැ. කවදාක්වත් උතුම් අධිගමයන් කරා අපි වරන් යන්නේ නැහැ. නමුත් අපි භාවනාව ගැන කතා කරනවා. සමහර වෙන අම්මා තාත්තට අකීකරු වෙලා පැවිදි වෙනවා. පැවිදි වෙලා භාවනාව තුල ඉන්නවා. නමුත් අම්මා තාත්තාට අකීකරු වෙලාම පැවිදි වුණා තැනදී සම්මාදිට්ඨිය දුර්වල කරගෙනයි භාවනාවට ගිහිල්ලා තියෙන්නේ. කවදාකවත් ඒ භාවනාව සම්මා භාවනාව බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතන්නේ මෙවැනි විකෘතීන් සමාජගත වුණොත් භයානක මාර ධර්මයෝ තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ මාර ධර්මයෝ? මම මුලිනුත් මතක් කළා ඒ මාර ධර්මයෝ තමයි අපේ සමස්ත බෞද්ධ ජනතාව ආමිෂයෙන් බැහැර වෙලා ප්‍රතිපත්තිය පමණක් මුල් කරගත්තොත් පින්වතුනි සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයම විනාශයට පාර කැපුවා වෙනවා. ජනතාව ආමිෂයෙන් බැහැර වුණොත් පින්වතුනි කොහොමද මේ පන්සල් ආරණ්‍ය නඩත්තු වෙන්නේ? ජනතාව ආමිෂයෙන් බැහැරුණොත් කොහෙන්ද ස්වාමින් වහන්සේලාට කුටි තියෙන්නේ? කොහෙන්ද පන්සලක තියෙන සිව්පස්සේ ලැබෙන්නේ? කවුද ස්වාමින් වහන්සේලාට දන් දෙන්නේ? පින්වතුනි කොහෙන්ද අහිංසක ජනතාවට වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ? ඒ නිසා මෙවැනි මත පින්වතුනි සම්මාදිට්ඨියට අදාළ මත නෙමෙයි. මේවා මාර ධර්මයන්. මෙවැනි මාර ධර්මයන් සමාජගත වෙන්නේ පින්වතුනි තෘෂ්ණාවේ වැඩිභාවයේ නිසාමයි. තෘෂ්ණාව වැඩි වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාවේ වැඩිභාවය නිසා. අවිද්‍යාව වැඩි වෙන්නේ කුමක් නිසාද? පංච නීවරණයන්ගේ උච්චභාවය නිසා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිවන වගේම සෝවාන් ඵලයේ වගේම පින්වතුනි මේ ශාසනය ආරක්ෂා වෙන්න ඕනේ. මේ පන්සල් ටික ආරක්ෂා වෙන්න ඕනේ. මේ ආරණ්‍ය ටික ආරක්ෂා වෙන්න ඕනේ. මේ ස්වාමින් වහන්සේලාට සිව්පස්සේ ලැබෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිව මේ සංඝ සමාජයේ පෝෂණය කරගෙන මේ පන්සල ආරණ්‍ය ආරක්ෂා කරගෙන ගිහි ජනතාවගේ වර්ණයේ සැපයේ බලය වැඩි කරමින් තමයි නිවන් මාර්ගය පහළට ගලාගෙන යන්නේ පින්නතුනි. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තියෙනවා නම් සම්මා වායාමයන් කියන අර්ථයේදී බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙම අපිට දේශනා කරනවා නම් සම්මා වායාමයන් කියන්නේ කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් වලට යන්නේ නැහැ. නොකළා වූ අකුසල් අපි කරන්නේ නැහැ. එතන එනම් කළා වූ පින්කම් කළා වූ කුසල් අපි තව තව ශක්තිමත් කරන්න ඕනේ. නොකළා වූ කුසල් අපි අලුතෙන් කරන්න පටන් ගන්න ඕනේ. පින්වත්නි මෙවැනි අර්ථයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල තියෙනවා නම් පින්වත්නි අපි ඒ සියලු මාර්ගයන් ප්‍රතික්ෂේප කරලා අපි කියනවා නම් ආමිෂයේ අදාළ නැහැ ප්‍රතිපත්තියයි අදාළ කියලා පින්වත්නි කවදාක්වත් සම්මා සම්බුද්ධ ශාසනේ පෝෂණය උදෙසා උපකාර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දෙස බලලා දුන්න කමඨහන් ඔබේ කමඨහන බවට ඔබ පත් කරගන්න එපා. ඒ කමඨහන ඔබට ගැළපෙන්න පුළුවන් මම නෑ කියන්නේ. නමුත් ඔබට ඒ කමඨහන ගැළපිලා ඔබේකෙන් ප්‍රයෝජනය ගන්න වෙන්නත් පුළුවන්. නමුත් ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් තව කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් අතර විචාර පරතරයක් තියෙනවා. ඒ නිසා ඔබේ ඉන්ද්‍රිය ධර්මයන්ට ඒ දේ ගැළපුණා කියලා ඔබ ඒක සමාජගත කරන්න යන්න එපා. මම දකින ධර්මයක් තියෙනවා. මට තේරෙන ධර්මයක් තියෙනවා. මට විග්‍රහ කරගන්න පුළුවන් ධර්මයක් තියෙනවා. නමුත් පින්වතුනි මොන දේ මට තිබ්බත් මම ඔබට කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. මම මේ ආවා වූ ධර්ම මාර්ගය තුල මම මේ ප්‍රතිපදාව තුල හැසිරීලා මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හැසිරීලා පින්වතුනි මල් ලැබපු අත්දැකීම් තියෙනවා.
නමුත් ඒ අත්දැකීම මට ලෝකෙට කියන්න අවශ්‍ය නැහැ මට ලෝකෙට කියන්න බැහැ ඇයි ඒ මගේ ඉන්ද්‍රිය ධර්මෙනි ඔබේ ඉන්ද්‍රිය ධර්මෙනි එක හා සමාන නැහැ සමහර විට මගේ ඉන්ද්‍රිය ධර්මයන් අඩු වෙන්න පුළුවන් ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වෙන්න පුළුවන් ඒතර මගේ කමඨහන ඔබට ගැළපෙන්නේ නැහැ ඔබේ කමඨහන මට ගැළපෙන්නේ නැහැ ඒතර මම මේක තේරුම් ගන්නෙ මගේ සම්මාදිට්ඨිය මගේ සම්මාදිට්ඨිය මට තියෙන නිසා මගේ ධර්මයක් මල් ලෝකෙට කියන්නේ නැහැ මගේ ධර්මයක් මට මේ විදියට මාර්ගයමත් උනා කියන කාරණයක් මං කියන්න යන්නේ නැහැ මොකද අපි හැම කෙනෙකුටම අපි ධර්මයක් දැක්කා හෝ අවබෝධ කළා හෝ මේ ධර්ම මාර්ගයේ ගමන් කළා හෝ කුසල් මාර්ගයේ ගමන් කළා හෝ වේවා පින්වතුනි අපි මේ ගමන යන්නේ එකම ඉන්දනයකින් නෙමෙයි අපි එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන් වෙනස් අපි එකිනෙකාගේ අතීත කුසල් අකුසල් සංස්කාර වෙනස් ඒ විතරක් නෙමෙයි අපි එකිනෙකාගේ තෘෂ්ණා පච්චයා උපාදාන කියන ධර්මතාවයන් වෙනස් මේවා කවදාක්වත් දෙන්නේගේ එකක් වෙන්නේ නැහැ එහෙනම් මේක අපිට කියලා දෙන සම්මාදිට්ඨිය මම යමක් ධර්මයේ තුල ධර්ම මාර්ගයේ තුල මට ගැළපුණා කියලා පින්තුනි ඒ දේ සූත්‍රගත ධර්මයේ නැත්තම් ඔබ ඒක ලෝකයාට සම්මතයක් හැටියට කියන්න යන්න එපා ඒක වැරදි ඔබ ප්‍රතිපත්තිය තුලින් ජීවිතයට යම් දිනුමක් ලබා ගන්න පුළුවන් ඔබ ප්‍රතිපත්තිය තුලින් ජීවිතයට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් ආමිසයට නොයා ඉන් අදහස් වෙන්නේ ඔබ සංසාරේ ආමිසය හොඳින් පුහුණු කරපු කෙනෙක් ඒ නිසා ඔබට මේ ජීවිතේ ආමිසයේ උපකාරුනේ නෑ ඔබ කෙලින් මේ අතීත ආමිසයේ සංස්කාර ශක්තියෙන් ඔබ ප්‍රතිපත්තියට යොමු වුණා හරි ඔබ ඒ තුලින් අධිගමයන්ට පත් වෙන්නත් පුළුවන් ඒකත් හරි නමුත් ඔබ හිතනවා නම් ඔබ එහෙම වුණා කියලා ඔබ කවදාක්වත් ඒක සමාජගත කරන්නේ නැහැ. ඔබ ඒක සමාජගත කරනවා නම් මම කියනවා ඔබට අධිගමයන් නෙමේ විදර්ශනාව නෙමේ අවම වශයෙන් සම්මාදිට්ඨියවත් නැහැ කියලා. අපි අපේ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළව අපි ධර්මයේ දකින ආකාරය එක එක ස්වභාවයන් තුල එක එක ක්‍රමවේදයන් තුල ලබන්න පුළුවන්. ඒ මොකද ඒ දේ සිද්ධ වෙන්නේ අවිද්‍යාව හේතුවෙන් අපි සකස් කරගත්තා වූ සංස්කාර. ඒ සංස්කාර හේතුවෙන් අපි ඇති කරගන්නා වූ දැනීම. එච්චරයි. දැන් බාහිය දාවිචිරිය බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් මහන්ස මට එක බණපදයක් කියන්න. එක බණපදයක් මහපාඩවි කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා බාහිය බුදුරජාණන් වහන්සේලා පින්දපාත චාරිකාවේදී මහපාඩවි බණ කියන්නේ නැහැ. ඒ නිසා ඔබ යන්න ආරාමයට ගිහිල්ලා ඉන්න. මම දානේ වළඳලා ඔබට බණ. ඒ වෙලාවේ බාහිය කියනවා නෑ භාග්‍යවතුන් වහන්ස ඊළඟ චිත්තේදී මම මැරෙන්න පුළුවන්. මම මැරුණොත් මට මොකද වෙන්නේ? මට මේ උතුම් ධර්මය අහන්න ලැබෙන්නේ? බුදුරජාණන් කියනවා නෑ බාහිය බුදුරජාණන් වහන්සේලා පින්දපාද චාරිකාව යද්දි බණ කියන්නේ නැහැ මහපාරේ. ඒ වෙලාවේ තුන්වෙනිවක් තහනවා භාග්‍යවතුන් වහන්ස අනේ මට එක බණපදයක් කියන්න. බුදුරජාණන් වහන්සේ දකිනවා බාහිය ගාථා පද 4කින් රහත් වෙන උත්තමයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ නිසා මහපාරේදීව බුදුරජාණන් වහන්සේ ගාථා පද 4කින් බාහිය දහත්තිරිය ගිහි ඇඳුම පිටින්ම රහත් ඵලයට පත් වෙනතුනි ඒ බාහිය දහත්තිරියගේ සංස්කාර ඒ සංස්කාර කොච්චර ශක්තිමත්ද කියනවනම් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී වෙනතුනි උන්වහන්සේ අපරිමිත වීරයකින් ආමිසයක් ප්‍රතිපදාවත් පින්හතුනි පරිපූර්ණ වශයෙන් වඩලා හිටිය කෙනෙක් ඒ අතීත සංස්කාරයන් මතුවලා ඇවිල්ලා බාහිය ධාරිතිරිය මහපාරේදී ගාථා පද 4කින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා තව පින්හතුනි මේ කාරණය දැකලා අපි ගාථා පද 4කින් කෙනෙක්ව චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යවන්න හදනවනම් පින්හතුනි ඒක මායාවක් බවටයි පත් වෙන්නේ මොකද බාහිය ධාරිතිරියගේ සංස්කාරත් අපේ සංස්කාරත් ආසයි පොළොයි වගේ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් තේරුම් ගන්න අපි සම්මාදිට්ඨිය දුර්වල වෙන තරමට පින්තුනි අපි අපේ ධර්මයන් සමාජගත කරන්න යනවා. ඒ නිසා අපි ධර්ම මාර්ගයේ තුල ගමන් කරලා අපි ලබන අවබෝධය එක හා සමානයි. ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කළත් මම කවදා හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කළත් අපි ලබන අවබෝධය එක හා සමානයි. ඔබ සෝවාන් ඵලය අවබෝධ කළත් මම කවදා හරි සෝවාන් ඵලය අවබෝධ කළත් අපි ලබන අවබෝධයක හා සමාන. නමුත් ඒ උතුම් අවබෝධයන් කරා ගමන් කරද්දී පින්තුනේ අපි කරන්නා වූ කැපවීම අපි ලබන්නා වූ අත්දැකීම් එකිනෙකට වෙනස්. මොකද අතීතයේ මටත් අප්‍රමාණ චෝදනාවක්. මොකද චෝදනාවේ
මම මුල් කාලවල වල පින්තුනි වැඩිපුර කාලයක් සමාධිය තුල ගත කරන්න උත්සාහ ගැනීම නිසාම ඒ සමාධිමත් භාවය තුල මන් ලැබුව අද්දකීම් තිබ්බා. නමුත් මං ඒ අද්දකීම් සමාධියට කිව්වා. ඇයි කිව්වේ? සමාධිය තුල සංසාර බය ඇති කරන්න. මෙන්න මේ විදිය ප්‍රේතයින් ඉන්නවා මෙන්න මේ විදිය යක්ෂයින් ඉන්නවා කියන කාරණා මම සමාධියට කිව්වා. නමුත් එහෙම කියද්දී මාව විවේචනය කරද්දී ඒවට මට ඒව ඔප්පු කරගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ සමාධියෙන් දකින ප්‍රේතයාට වඩා මුගලන් මහරහතන් වහන්සේ සමාධියෙන් දකින පෙරේතයා වෙනස් කෙනෙක්. වාග්යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකින්නා වූ අමනුෂ්‍යයාට වඩා තවත් කෙනෙක් දකින්නා වූ අමනුෂ්‍යයාගේ ස්වභාවය වෙනස්. එනිසා මෙවැනි සමාධිමය අධ්‍යක්ීම් තුලින් පින්තුනි අපිට ඒවා නිශ්චිත වශයෙන් ස්ථිර වශයෙන් සාහිතික කරලා පෙන්වන්න ක්‍රමයක් නැහැ. මොකද එකිනෙකාගේ අධ්‍යක්ීම් එකිනෙකට වෙනස්. අපි දකින සමාජයේ දකින ලෝකයේ එකිනෙකට වෙනස්. එවැනි අවස්ථාවන්දි මාවත් විවේචනයට ලක් වුණ අවස්ථා තියෙනවා. අවසානයේ මම තීරණයක් ගත්තා කවදාක්වත් මම සමාධිමත් ජීවිතයේ දකින යමක් තිබ්බොත් ඒක මං සමාධිගත කරන්නේ නැහැ. ඒක මගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළව මං දකින දෙයක්. ඒක තව කෙනෙකුට නොගැලපෙන්න පුළුවන්. නමුත් මං ඒව සමාජගත කළේ පින්වත් ජනතාව තුල සංසාර බය ඇති කරන්න. සංසාර දුර සංසාර ගැඹුරු පිළිමද දැක්මක් ඇති කරන්න. මං දන්නවා ඔබ ඒකෙන් ප්‍රයෝජන ගත්ත කියලා. නමුත් වර්තමානයේ මං ඒ ධර්මයන් සමාජගත කරන්න යන්නේ. මං වර්තමානයේ සමාජගත කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඕනෑම ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවයකට ගැළපෙන ආකාරයෙන්. දැන් මේ මොහොතේ ඔබ මේ සුන්දර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරනවා. පින්වතුනි ඔබ බාහිර වැඩ කටයුතුන් බැහැර වෙලා ඔබ යම් ඉරියව්වක සංසුන් ඉරියව්වක ඉඳගෙන පින්වතුනි ඔබ මේ උතුම් ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරනවා නම් මට හොඳටම විශ්වාසයි ඔබ තුල සම්මා සමාධිමත් හිතක් ඇති වෙලා තියෙනවා. සම්මා සමාධිමත් හිතක් ඇති වුණා නම් පින්වතුනි අනිවාර්යයෙන්ම ඔබ තුල මේ මොහොතේ උතුම් මාරෂ්ඨාංගික මාර්ගයේ වැඩිලයි තියෙන්නේ. ඉතින් මේ උතුම් මාරෂ්ඨාංගික මාර්ගයේ වැඩීම තුල ඔබ මේ මොහොතේ සම්මා සමාධිමත් හිතක් ඇති කර ගන්නවා නම් ඔබට සම්මා දිට්ඨිය පිළිබඳ සැකයක් නැහැ. සම්මා සංකප්ප පිළිබඳ සැකයක් නැහැ. සීලය පිළිබඳ සැකයක් නැහැ. සම්මා වායාමයන් සම්මා සතිය පිළිබඳ සැකයක් නැහැ. ඒ නිසාම ඔබේ හිත සම්මා සමාධිමත් හිතක් බවට පත් වුණා නම් ඔබ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මොහොතේ හොඳින් වැඩිලායි තියෙන්නේ. ඒ නිසා ඔබට මේ මොහොතේම පුළුවන් පින්වතුනි උතුම් විදර්ශනාව කළා ඔය හිත අරන් යන්න. නමුත් උතුම් විදර්ශනාව කරා ඔය හිත අරන් යන්න ඔබට පුළුවන් උනේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ඔබ තුල වැඩිලා තිබෙන නිසා. ඔබ ආමිතය පුහුණු කරපු නිසා, ඔබ කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දුන්න නිසා, ඔබ කර්මය කර්මඵල විශ්වාසයෙන් සීලය මෛත්‍රිය ජීවිතයට එකතු කරගත්ත නිසා, ඔබ කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කරපු නිසා, පින්තුනි එහෙම ඔබ ආමිතය කෙරෙහි මේ ලෞකික මාර්ගය කෙරෙහි විශ්වාසයෙන් බැහැරව හිටිය කෙනෙක් නම් මම මේ කියන ධර්මයේදී ඔබේ හිත ගැටෙන තැනටයි යන්නේ පින්තුනි. මොකද ඔබ නොයේ විතර්කයන් තුලින් නොයේ මේ ධර්මයේ දකින්නේ. ඒ නිසා සමාජගත වෙන නව දෘෂ්ටීන් වලට යට වෙන්න එපා. මොකද බලවත් ආකාරයෙන් ශාසන අර්ථයන් දුර්වල වෙන දිශාවට ශාසනය අරන් යනවා පින්තුනි. මේක ඉබේ යන ගමනක් නෙමෙයි. ඔබ හිතන්න එපා මේ ශාසන දුර්වල වීම දෙවියෙක් බ්‍රහ්මෙක් අමනුෂ්‍යෙක් යකෙක් එහෙම නැත්නම් මායයා කරන දෙයක් කියලා. මේ ශාසන දුර්වල වීම පින්තුනි ස්වභාවික වෙන දෙයක් නෙමෙයි. මේක උවමනාවෙන් කරන්නා වූ ශාසන දුර්වල කිරීමක්. තේරුම් ගන්න. මේ උවමනාවෙන් කරන ශාසන දුර්වල වීම කරන්නේ මිනිස්සෙක් උනත් මීට මුල් වෙන්නේ අවිද්‍යාවයි. මීට මුල් වෙන්නේ පංච නීවරණයමයි. ඒ නිසාම පින්තුනි පංච නීවරණයන්ගේ තීව්‍රභාවය නිසා අවිද්‍යාවේ ශක්තිමත් භාවය නිසා මනුෂ්‍යයා තුල සකස් වෙන තෘෂ්ණාවේ මාරාවේශය පින්තුනි බලවත් ආකාරයෙන් සම්මා සම්බුද්ධ ශාසනය විකෘතියක් කරා අරගෙන යනවා. මොකක්ද ඒ විකෘතිය? ආර්ය අෂ්ටාංගික මාර්ගය බැහැර කරලා පින්තුනි
භාවනාව ගැන කතා කරන විකෘතියක්. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ දේශනා කරන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල, දානය තුල, සීලය තුල, මෛත්‍රිය තුල, පින්කම් තුල, කුසල් ධර්මයන් තුල, පින්තුණි අපිව පෝෂණය කරලා, ඒ තුලින් ළමා පරපුරට, තරුණ පරපුරට මේ ආදර්ශයන් ලබලා දීලා, ඒගොල්ලොත් මේවා තුල ශක්තිමත් කරලා, ගිහි සමාජයට වර්ණයේ සැපේ බලය බෙදලා දීලා, ඒ වර්ණයේ සැපේ බලය තුලින් ලබන්නා වූ ධනයෙන් ශාසනය පෝෂණය කරලා, සංඝ සමාජය පෝෂණය කරලා සමස්ත සමාජයේම පින්තුණි යොමු කරනවා ශාසන ශක්තිය උදෙසා. එතකොට මේ ශාසන ශක්තිය උදෙසා යොමු කරද්දී තම තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිමේ ස්වභාවය මත කෙනෙකුට ප්‍රතිපත්තියට යන්න පුළුවන්. එහෙම නැතුව කවුරුන්නෝ කියනවා නම් ආමිෂය අදාළ නැහැ ප්‍රතිපත්තිය පමණයි අදාළ කියලා පින්තුණි සම්මා සම්බුද්ධ ශාසනය විනාශය උදෙසා සමාජගත වෙන මතයක්. ඒක හොඳට තේරුම් ගන්න. ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබට පොඩ්ඩක් නුවණ බෙහෙවලා බලන්න ඔබ කියනවා නම් ප්‍රතිපත්තිය පමණයි ආමිෂය අදාළ නැහැ කියලා. පින්තුණි මේ පන්සල් ටිකට මොකද වෙන්නේ? මේ ආරණ්‍ය ටිකට මොකද වෙන්නේ? සංඝයාට කවුද සිව්පසය දෙන්නේ? ඈ කවුද මේ පුංචි දරුවන්ට ආදර්ශ දෙන්නේ? කොහොමද මේ පුංචි දරුවෝ මේ ධර්ම මාර්ගයේ ආයන්න ආයන්න කියාගෙන දාණයෙන් පින්කම් වලින් බෝධි පූජාවෙන් උඩට එන්නේ? ඉනතුණි ඒ නිසා මෙවැනි මත ආමිෂය අදාළ නැහැ ප්‍රතිපත්තිය විතරයි. ආමිෂය විවේචනය කරනවා නම් එවැනි මත පින්තුණි තුෂ්ණාවේ මාරාවේශය. ඒ කියන්නේ ධර්මයේ කෙරේ සක්කාය දිට්ඨිය. බුදුරජාණන් වහන්සේ කෙරේ සක්කාය දිට්ඨිය. ඒ තුලින් අපි නිරතුරුවම පින්තුණි සමාජයට වැරදි පණිවිඩයක් දෙනවා වගේම අපි ධර්ම මාර්ගයේ විකෘතියක් බවට පත් කරගන්න. පින්තුණි මේකයි අපේ ශාසනය. මෙයයි අපේ ශාසනය. මේ ශාසනය තුල ඔබ ගැන පමණ ඔබ හිතන්න එපා. ඔබේ විදර්ශනාව ගැන පමණ ඔබ හිතන්න එපා. ඔබේ සෝවාන් ඵලය ගැන පමණ ඔබ හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ මේ උතුම් මාර්ගය අපිට දේශනා කරලා තියෙන්නේ ඔබේ අවබෝධයත් ඔබේ විදර්ශනාවත් වගේම මේ ශාසනය ආරක්ෂා කරන තියෙන තැනට, මේ සංඝ සමාජය පෝෂණය වෙන තැනට, මේ පන්සල් ආරණ්‍ය පෝෂණය වෙන තැනට. ඒ නිසා නිරතුරුවම බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම බුදුරජාණන් වහන්සේගේ කිසිත් නොදස්සාවකයා කියන තැන ඉඳන් පින්වතුනි මාර්ගයට එන්න කවදාක්වත් ඔබට වරදින්නේ නැහැ. අපි හරි කියලා දකින දේ කරුණා කළා සමාජගත කරන්න යන්න ඕනේ නැහැ. අපි සමාජගත කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ හරි කියලා අපිට දේශනා කරපු දේ. මොකද බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ස්වාමීනි, මීළඟට ඔබ වහන්සේගෙන් අහන්නට බලාපොරොත්තු වෙන ප්‍රශ්නය මේ වර්තමානයේ තියෙනා වූ තවත් ගැටලුවක්. ඒ තමයි බොහෝ දරුවන් දැන් දහම් පාසල් යන්නට මැලිකමක් දක්වනවා. සමහර විට මේ ජීවත් වෙන සමාජයේ තියෙන විවිධ හේතු කාරණාත් මේකට බලපානවා. ඒ වගේම දෙමව්පියන් තුලත් දරුවන්ව දහම් පාසල් යැවීම සඳහා වන උනන්දුව කෙමෙන් හීන වෙමින් තියෙන ආකාරයක් අපි දකිනවා. ළමයා කැමති නැත්නම් ඔන්නෝහි ගෙදර හිටපු දෙන් දහම් පාසල් ගියේ නෑ කියලා ඉතින් ලොකු දෙයක් නෑනේ වගේ අදහසක් මේ දෙමව්පිය තුළ තියෙනවා. මෙන්න මේ කාරණාව අනාගතයේදී අපිට නරක විදිහකට බලපාන්න පුළුවන් කියලත් වර්තමාන සමාජය දිහා බලද්දී අපිට තේරෙනවා. ස්වාමීන් වහන්සේ, මේ කාරණාවේ තියෙන හොඳ නරක මොකද්ද කියන එක පිළිබඳව අපිට ධර්මානුකූල පැහැදිලි කිරීමක් කරන්න කියලා ඔබ වහන්සේට මේ මොහොතේදී නමස්කාර පූර්වක ආරාධනා කරනවා. මහත්මයා, ඊළඟට යොමු කරන ප්‍රශ්නය තමයි මේ දහම් පාසල් වලට අදාළ ප්‍රශ්නයක්. මොකද මේ කාලේ අපේ ළමා පරපුර දහම් පාසල් යන්න මැලිකමක් දක්වනවා. ඒ වගේම අම්මා තාත්තලා දරුවන් දහම් පාසලට යොමු කරන්නේ නැතුව වෙන වෙන බාහිර විෂයන් වලට යොමු කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. පින්තුණි, මෙවැනි ධර්මයන් නිරතුරුවම සමාජගත වෙන්නේ හේතුන් නිසාමයි. හේතුන්ගෙන් තොරව කවදාක්වත් මේ ධර්මයන් සමාජගත වෙන්නේ නැහැ. ඒ මොකක්ද හේතුව? අවිද්‍යාවේ තිවුරභාවය. තේන්නාද? චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. එච්චරයි. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන්නේ දුක කියන කාරණේ හඳුනන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ හඳුනන්නේ නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ කියන කාරණේ හඳුනන්නේ නැහැ. දුක නැති කිරීමේ මාර්ගය අරෂ්ඨාංගික මාර්ගයයි කියලා හඳුනන්නේ. ඒ නිසාම වර්තමානයේ අපේ හුඟක් අම්මා තාත්තලා මොකද්ද කරන්නේ? දරුවන්ගේ සැපය උදෙසා දරුවන්ට තෘෂ්ණාව උගන්වනවා.
හොඳට තේරුම් ගන්න. දරුවන්ගේ සැපේ උදෙසා දරුවන්ට තෘෂ්ණාව උගන්වනවා. පින්තුනි දරුවාගේ සැපේ උදෙසා දරුවාට උගන්වන්න ඕනේ තෘෂ්ණාව නෙමේ. දරුවාගේ සැපේ උදෙසා දරුවාට උගන්වන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගය. නමුත් අපේ ගෞරවනීය අම්මා තාත්තලගේ දිනෙන් දින පිරිහෙන අවිද්‍යාව නිසා ඒ හේතුවෙන් උඩුදුවන තෘෂ්ණාව නිසා පින්තුනි සමස්ත සමාජයම විකෘතියක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ විකෘතියට වග කියුත්තේ අපේ පින්වත් අම්මා තාත්තලා නෙමෙයි. හොඳට තේරුම් ගන්න. සමාජයේ ගලාගෙන එන ක්‍රමයක්, සමාජයේ විනාශය ගලාගෙන එන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. රාජ්‍ය නායකයා අධර්මිෂ්ඨ වීමයි අංක එක. එතනින් තමයි පටන් ගන්න ඕනේ. ඒ නිසා මම අහිංසක අම්මා තාත්තලට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. නමුත් වර්තමාන මේ ඉහළින් ගලාගෙන එන පූර්වාදර්ශ නිසා සමාජගත වෙලා තියෙන මේ තෘෂ්ණාවේ මාරාවේශය එතුණි අර යක්ෂාවේශ කියනවනේ අර දේවාල වලට ගියාම මිනිස්සු ආවේශ වෙනවා යක්කු ආවේශ වෙනවා පෙරේතයෝ ආවේශ වෙනවා මලයක් ආවේශ වෙනවා ඒ වගේම පින්තුණි වර්තමාන මනුස්ස සමාජෙට මාරාවේශ වෙලා තියෙන කුමන මාරාවේශයක්ද තෘෂ්ණාවේ මාරාවේශය මේ තෘෂ්ණාවේ මාරාවේශය ඉපදුනේ රාජ්‍ය නායකත්වයෙන් පින්නතුනේ රාජ්‍ය නායකත්වයේ තුල ඉපදුනා වූ තෘෂ්ණාවේ මාරාවේශය අද පින්නතුනේ ඇමති mantri මහන බමුණන් අම්මා තාත්තල දුව දරුවනුත් මාරාවේශයට පත් වෙලා පින්නතුනේ සුන්දර හේතුඵල ධර්මයක් කලබල වෙන්න එපා මේ මාරාවේශය නිසා අම්මල තාත්තල ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙලා දරුව ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙලා ඒගොල්ලෝ සැප සොයන්නේ තෘෂ්ණාවෙන්. නමුත් ඒගොල්ලෝ ළඟ බලන්නේ දුර බලන්නේ නැහැ. එක අම්මා කෙනෙක් මට කියනවා එක තාත්තා කෙනෙක් මට කියනවා මම මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා මම මගේ දරුවෝ රට ඇරියා. අන්න පින්තුනේ අම්මා තාත්තගේ උත්තරේ. ඇයි දරුවෝ දෙන්නාම රට ඇරියේ කියලා හද්දි ඒ අම්මා තාත්තගේ උත්තරේ තමයි දරුවන්ගේ අනාගතය උදෙසා මං ඒ දරුවෝ රට ඇරියා. ආයිමත් ඒ දරුවෝ මට ආවද නැද්ද කියන කාරණේ අදාළ නැහැ. පින්තුනේ ළඟ බැලුවා දුර බැලුවේ නැහැ. මොකද්ද ළඟ? ඒ දරුවාට වයස අවුරුදු 20 නම් අවුරුදු 40ක් කියන කාලය තුල ළඟ බැලුවා. ඒ කියන්නේ දරුවට අවුරුදු 60ක්. ඔච්චරයි ඊට වඩා ජීවත් වෙන්නේ නැහැ නේ දැන් කාලේ. ඈ ඔය අවුරුදු 40යි බැලුවේ. ඒ අවුරුදු 40ේ සැපය බලලා දරුවෝ දෙන්නම රට ඇරියා. පුළුවන්කමකට නෙමෙයි. දැන් දරුවෝ දෙන්නට මාස්පතා වියදම් කරන්න සල්ලි නැහැ. මොකද ලබන වැටුප මදි. ඊට පස්සේ මොකද වෙන්නේ? අද සමාජයේ බලවත් ආකාරයෙන් හොරකම වංචාව දූෂණය රාජ්‍ය වංචාව රාජ්‍ය දූෂණය උඩුදුවලා තියෙන්නේ. මිනිස්සයාට දරන්න බැරි වියදමක් මිනිස්සයා ඔළුවට අරන් තියෙනවා. එක දරුවෙක් රට යවා ගන්න බැරි කොට දරුවෝ දෙන්නම යවනවා. වෙනද හම්බ කරන්නේ හොරකම් කරනවා. අල්ලස් ගන්නවා දූෂණය කරනවා. මහා බලවත් හොර ජාලාවක් හොර මාපියාවක් රටතුරු උද්ගත වෙලා තියෙන්නේ පින්තුනි ජනතාවට දරන්න බැරි වියදම් පක්ෂය ජනතාව ජීවිතයට අරන් තියෙනවා. එයි දුර බලන්නේ ළඟ බලනවා. මොකද්ද ළඟ? දරුවාගේ අනාගතය බලලා මම දරුවාව රට යවමු. පින්තුනි මොකද්ද මේ අනාගතය? අවුරුදු 40යි 60 65 වෙනකොට අපි දැන් අනාගත පරම්පරාව මැරිලා මේ අවුරුදු 40යි බලන්නේ මෙන්න දරුවාගේ අනාගතය. පින්තුනි සම්මාදිට්ඨිය එච්චර දුර්වලයි. ඇයි සම්මාදිට්ඨිය දුර්වල? අවිද්‍යාව වේසා තියුරයි. ඇයි අවිද්‍යාව වේසා තියුර? පංච නීවරණියෝ උඩුදුවලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඇහැ පිනවන්නමයි හිතන්නේ, කන පිනවන්නමයි බලන්නේ, නාසය දිව ශරීරය මනස පිනවන්නමයි පංච නීවරණයන්ගෙන් ඔද්දල් වෙලා. අපි පින්තුනි ඔබට නෙමෙයි මම මේ ඇඟිල්ල දික් කරන්න අවිද්‍යාවට. ඔබ කලබල වෙන්න එපා. ළමයාගේ අනාගතය බලලා ළමයා විදේශගත කරනවා. පින්තුනි බලන්න කොයිසා සම්මා දිට්ඨිය දුර්වල කතාවක්ද කියලා. පින්තුනි අම්මා තාත්තා ළමයාගේ අනාගතය ගැන බලනවා නම් අනාගතය ගැන හිතන දරුවාගේ අනාගතය ගැන හිතන අම්මා තාත්තා මොකද කරන්න ඕනේ? මේ මගේ දරුවා මේ ජීවිතේදී සුන්දර මිනිසෙක් වුණා. තෙරුවන් සරණ ගිය මිනිසෙක් වුණා, දරුවෙක් වුණා. මම මේ දරුවා
තෙරුවන්ගෙන් ඈත් කරන්න නරකයි. මම මේ දරුවා අම්මා තාත්තගේ රැකවරණයෙන් ඈත් කරන්න නරකයි. මම මේ දරුවා කුසල් පක්ෂයේ වැඩිමෙන් ඈත් කරන්න නරකයි. මම මේ දරුවා ධර්ම මාර්ගයෙන් ඈත් කරන්න නරකයි. පින්තුනි අන්න දරුවාගේ අනාගතය බලන අම්මා අන්න දරුවාගේ අනාගතය බලන තාත්තා मगे दरुआ मनुष्य कुना मगे दरुआ मम रेते करन्ने हैं मगे दरुआ मम सतरा पाट वर्तान्ने नहें मगे दरुआ मे जीविते सुंदर मनुष्य जीवित अक्लबागत्ता मगे दरुआ मंग अनागते सतरा पाट दान्ने मगे दरुआ मे जीविते सम्मा दित्येट पत्वेच्च अम्मा केनेक तात्ता केनेक लेबुआ मगे दरुआ मंग अनागते मिथ्या दुष्टिक मौकुसकते यमान्ने नहें हिंगतुने अन्न अम्मा तात्ता अनागते बलनो දරුවෙක්ගේ අනාගතේ බලන අම්මා තාත්තා බැලිය යුත්තේ ඔතනයි. නමුත් අපි කොහෙද බලන්නේ? ළඟ දුර බලන්නේ නැහැ. දරුවාටත් තෘෂ්ණාව උගන්වනවා, දරුවාටත් කාමච්ඡන්දයන් උගන්වනවා, දරුවාටත් හම්බු කෙරීම උගන්වනවා. මෙතුනි ධර්මයෙන් ඈත් කරනවා. දරුවාව අම්මා තාත්තගේ රැකවරණයෙන් ඈත් කරනවා. දරුවාව අම්මා තාත්තගේ රැකවරණයෙන් අම්මා තාත්තාගේ ඇසුරෙන් ඈත් කරනවා කියන්නේ දරුවා සම්මා දිට්ඨියෙන් ඈත් කරනවා. පින්තුනේ මේ විනාශය සමාජය තුල උඩුතුවලා දෙමාපියන්ට දොස් කියන්නේ දරුවන්ට දොස් කියන්නේත් නැහැ පින්තුනේ දරුවන්ට දෙමාපියන්ට වැරද්ද පැටවුවොත් සැබෑ වැරදිකරුවෝ නිදහස් වෙනවා මේ සැබෑ වැරදිකරුවන් නිසායි මේ සියල්ල විකෘතියක් බවට පත් වෙලා තියෙන්නේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ දරුවාගේ අනාගත සැපේ ඔබ බලාපොරොත්තු වෙනවා නම් දරුවාට තෘෂ්ණාව උගන්වන්න එපා අපේ අම්මලා තාත්තලා අපිට අතීතේ කිව්වේ මොකද්ද අතීතේ මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා ජීවත් වෙච්ච අම්මා තාත්තලා ආච්චිලා සීයලා දරුවෙකුට මොකද්ද කිව්වේ ඉතින් ජීවත් වෙන ප්‍රමාණයට තියෙනවා නම් ඒ ඇති ඉන් එහාට යන්න එපා පින්තුනේ මොකද්ද මේ ජීවත් වෙන ප්‍රමාණයට තියෙනවා නම් ඇති يعني සම්මාදිට්ඨිය මොකද ජීවත් වෙන ප්‍රමාණය අතිරික්තයක් හොයාගෙන අපි යනවා නම් නතුනේ හොයාගෙන යන්නේ තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව හොයාගෙන යනවා කියන්නේ දුක. දැන් අපි හොයාග සැප හොයාගෙන යාමේ නාමයෙන් අපි යන්නේ දුකටයි. අපි දුකටයි. ඒක අම්මා කෙනෙක් රෝගී භාවයෙන් පත් වෙලා ආවා. ඒ අම්මව අල්ලන් ආවේ අසල්වාසි තරුණයා තරුණේ. මං ඇහුවා මේ පුතාද කියලා. නෑ ස්වාමීන් වහන්සේ කිව්වා. ඇයි ඔබට දරුවෝ නැද්ද? දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනාම රට. අම්මා තාත්තා අසනීපයි අහල පහල කෙනෙක් අම්මා වර්ගන දානි බෙදන්න එනවා. පින්තුනේ කොතනද අපි ඉන්නේ? ඔබ මේ දරුවාට සැප දුන්නද? අද කොහේ දරුවෝ අම්මා තාත්තට සද්ධාවෙන් සලකනවාද? අම්මා තාත්තට සීලෙන් සලකනවාද? අම්මා තාත්තට ත්‍යාගයෙන් සලකනවාද? අම්මා තාත්තට ප්‍රඥාවෙන් සලකනවාද? පින්තුනි අවසානයේ ඔබ මොකද්ද කරලා තියෙන්නේ? ඒ දරුවන්ට අනාගතේ සම්මා දිට්ඨිය තියෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබීමේ වරමත් ඔබ අහිමි කරලා දාලා තියෙනවා. මොකද දරුවෝ සම්මා දිට්ඨියෙන් බැහැර වෙලා අම්මා මේ අසනීපයි අනුන් රෝහල් අරන් යනවා. දරුවෝ ඔක්කොම රට පින්තුනි නමුත් ඔබ ඇයි ඒ දරුවෝ රට ඇරියේ? ඇයි දරුවන්ට රට යන්න ආශිර්වාද කළේ? දරුවන්ගේ අනාගතය උදෙසා ඔබ අවසානයේ දරුවන්ට ලබා දීලා තියෙන අනාගතය මිත්‍යා දෘෂ්ටික අනාගතයක්. ඔබ දරුවන්ට ලබා දීලා තියෙන අනාගතය පින්තුනි සම්මා දිට්ඨියක් නැති අනාගතයක්. ඔබ දරුවන්ට ලබලා තියෙන අනාගතය පින්තුනි සතර අපායන්ට අදාළ අනාගතයක්. ඒ නිසා පින්තුනි මේ සියල්ලටම හේතුව අපේ අවිද්‍යාව හේතුවෙන් සමාජගත වෙන මේ තෘෂ්ණාවේ මාරාවේශයයි. ඒක හොඳින් තේරුම් ගන්න. ඒ නිසා තෘෂ්ණාවේ මාරාවේශයට ඔබ යට වෙන්න එපා. පින්තුනි දහම් පාසල් වේගයෙන් දුර්වල වෙන ස්වභාවයට ගමන් කරනවා. මොකද අපි ගම් වලට ගියාම අපිට කියන ස්වාමින්වහන්සේ අටේ පන්තියෙන් ඉහළ පන්තිවල ළමයි නෑ. 10 පන්තිය, 11 පන්තිය, 12 පන්තිය දරුවෝ ඉදට පාසල් දහම් පාසල් එන්නේ නැහැ. ස්වාමින්වහන්සේලා අපිට කියනවා. ඒ වගේම අපි දකිනවා පන්සල් වලත් අඩුපාඩු තියෙනවා. ඒක මන් නැහැ කියන්නේ. දහම් පාසලකට ගියාම දහම් පාසලේ උගන්නන ස්වභාවයේ අඩුපාඩු තියෙනවා. මොකද ඒ වෙනුවෙන් කැප වෙන ගුරුවරු කියන්නේ මහා කැපවීමක් කරන්නේ. මන් දන්න තරමින් ඒගොල්ලන්ට ගෙවීමක්වත් නැහැ. ඒගොල්ල සමාජ සේවයක් හැටියට මේ ශාසනයට තියෙන ලැබියාව නිසාම
ඒගොල්ලෝ ඉරිදා උදේ 8 ඉඳන් 12 වෙනකන් ඒ වෙනුවෙන් කැප වෙනවා. නමුත් සමහර තැන්වල අප්‍රමාණ දුර්වලතාවයන් තියෙනවා. ඒ නිසාම දහම් පාසල් යන දරුවෝ දහම් පාසලෙන් බැහැරට යනවා. ඒ වගේමයි පින්තුනේ පන්සල් වල දහම් පාසල් පවත්වාගෙන යාමේදී බාධාවන් මතුවෙලා ඒ තුල කඩාවැටීමු සමාජය තුල තියෙනවා. නමුත් මේ සෑම සමාජ කඩාවැටීමකටම හේතුව පින්තුනේ ජනතාව තුල ලියලන තෘෂ්ණාවයි. ඇයි මේ තෘෂ්ණාව ලියලන්නේ? පින්තුනේ මධ්‍යම ප්‍රතිපදාවට අදාළව ජීවිතේ දකින්නේ දැන් ඇති මේ ප්‍රමාණවත් කියන සීමාව අපි ජීවිතයට ගන්නෙ නෑ. අසීමාන්තික සැපයක් සොයාගෙන අසීමාන්තික ධනයක් සොයාගෙන නොසෑහෙන සැප සොයාගෙන අපි දුවනවා. ඇයි? සම්මාදිට්‍ය දුර්වලයි. පින්තුනේ ඔබ වයස අවුරුදු 15 දරුවෙක් නම් තව ඔබට වැඩිම උනොත් අවුරුදු 50ක් තියේවි. එච්චරයි. ඔබ අවුරුදු 20ක තරුණෙක් නම් තව අවුරුදු 40ක් තියේවි 45ක් තියේවි. එච්චරයි. පින්තුනේ මේ අවුරුදු 45 ධර්මානුකූලව කළමනාකරණය කරගන්න. දැස් පියාගෙන සම්මා සමාධිමත් හිතෙන් හිතන්න. මුළු ලෝකෙම අයිති කරගත්තත් මහා ධන කුවේරෙක් වුණත් යන දවසට මේ සියල්ල දාලා යන්නේ. මේ සියල්ල දාලා යනවා නම් පින්තුනි ඔබ මේ සිංහල බෞද්ධෙක් වෙලා ඉපදුනේ. මේ තෙරුවන්ගේ සරණ රැකවරණය තුල ඔබ ඉපදුනේ. පින්තුනි අනාථෙක් වෙන්න නෙමේ. ඔබ නැවත මිත්‍යා දෘෂ්ටියට යන්න නෙමේ. නමුත් ඔබ බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා කාම සුකල්ලිකානු යෝගයට ආ වැඩුවොත් ඔබ අසීමාන්තික සැපයට ගිජු වුණත් පින්තුනි අපි සම්මාදිට්ඨියක් අහිමි කරගන්නවා. ඊළඟ ජීවිතේ අපි සම්මාදිට්ඨියටපත් උන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබීමේ අයිතියක් අපි අහිමි කරගන්නවා. ඒ නිසා දෙමාපියන් දක්ෂ වෙන්න දරුවෙකුට මහා බ්‍රහ්මෙක් වෙන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් දරුවා දිහා බලන්න. දරුවාට අධ්‍යාපනය අවශ්‍යයි. දරුවාට පාසල් අධ්‍යාපනය අවශ්‍යයි. උපකාරක පන්ති යාමත් අවශ්‍යයි. ඒව නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් පින්තුනේ සීමාවක් ඇති කරගන්න. මේ සීමාව ප්‍රමාණවත්. මේ ආදායම ප්‍රමාණවත් කියන සීමාවක් ඔබ ඇති කරගත්තොත් පමණයි ඔබ මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවත් වන කෙනෙක් බවට පත් වෙන්නේ. ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට ඔබ පත් වෙන්නේ. අල්පේච්ඡ ජීවිතයකට කැමති කෙනෙක් බවට පත් වෙන්නේ. මෙතනයි ධර්මයේ උල්පත. මම මුලින් කතා කරපු අම්මා දරුවෝ 4 දෙනෙක් හදලා දරුවෝ 4 දෙනාටම ආශිර්වාද කළා. අම්මලාම දරුවෝ රට ඇරියා. දැන් අම්මා තනි වෙලා ස්පිරිතාලෙට යන්න කෙනෙක් නැහැ. අර ත්‍රිවිල් එකේ මහත්තයාට සල්ලි දීලා තමයි අම්මා ස්පිරිතාලෙට යන්නේ. පින්තුනේ සුන්දර හේතුඵල ධර්මයක්. මොකක්ද ඒ සුන්දර හේතුඵල ධර්මය? දරුවන්ට තෘෂ්ණාව උගන්වවා වූ අකුසලේ කර්ම විපාක. පින්තුනේ හොඳින් තේරුම් ගන්න. දරුවන්ට තෘෂ්ණාව ඕනෑවට වැඩි උගන්වන්න එපා. තෘෂ්ණාව මධ්‍යම ප්‍රතිපදාවට අදාළව මධ්‍යස්ථ තැනට ගන්න තෘෂ්ණාවෙන් තොරව ජීවත් වෙන්න බෑ. ඒ තෘෂ්ණාව සීලෙන් පෝෂණය වෙන්න ඕනේ. ඒ තෘෂ්ණාව ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙන්න ඕනේ. ඒ තෘෂ්ණාව නෙක්ඛම්මෙන් පෝෂණය වෙන්න ඕනේ. ඒ තෘෂ්ණාව සීලෙන් පෝෂණය වෙන්න ඕනේ. ඒ තෘෂ්ණාව සම්මා වායාමයන්ගෙන් සම්මා සතියෙන් පෝෂණය වෙන්න ඕනේ. එතනයි ඔබ මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ. ඒ මධ්‍යම ප්‍රතිපදාවයි ඔබේ ජීවිතයෙන් පින ශක්තිමත් කරන්නේ. ඔබේ ජීවිතයෙන් කුසලයේ ශක්තිමත් කරන්නේ. එතනයි දරුවන්ගෙන් දෙමාපියන්ට වෙන්න තියෙන යුතුකම් ඉටු වෙන්නේ. දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න තියෙන යුතුකම් ඉටු වෙන්නේ. එතනයි මේ උතුම් මනුෂ්‍යත්වය උතුම් දේවත්වයක් කරා අපි අරගෙන යන්නේ. මේ උතුම් සද්ධාන්සාරී ධම්මාන්සාරී ජීවිත අපි උතුම් සෝවාන් ඵලයක් කරා අරන් යන්නේ. ඒ නිසා පින්තුනි දහම් පාසලේ බිඳ වැටීම තවදුරටත් සිද්ධ වෙන්න දෙන්න එපා. දහම් පාසලේ බිඳ වැටීම සිද්ධ වෙනවා කියන්නේ ජාතියේ අධ්‍යාත්මය බිඳ වැටෙනවා කියන කාරණයයි. දහම් පාසලේ බිඳ වැටීම සිද්ධ වෙනවා කියන්නේ ජාතියේ සම්මා දිට්ඨිය බිඳ වැටෙනවා කියන කාරණයයි. දහම් පාසලේ දියුණුව බිඳ වැටෙනවා කියන ශක්තිය බිඳ වැටෙනවා කියන කාරණේ අර්ථය සමාජය තුළින් කුසලය පින බිඳ වැටෙනවායි කියන කාරණයයි. දහම් පාසලේ ශක්තිය බිඳ වැටෙනවා කියන්නේ පින්තුනි දරුවන්ගේ දෙමාපියන්ගේ තියෙනා උත්සාහයෝගය සමගිය
ඒ වගේම මේ මාතෘත්වය ප්‍රීතුත්වය පින්තුනි බිඳ වැටෙනවායි කියන කාරණයයි ඒ නිසා දෙමාපියන් දක්ෂ වෙන්න ළඟ බලන්න නැතුව දුර බලන්න දුර බලන අම්මා දරුවාට හැම වෙලාවම කියන්නේ පුතේ සල්ලි නෙමේ වැදගත් සල්ලිත් වැදගත් නමුත් ඊට වඩා ඔබේ සුගතියයි වැදගත් පුතේ ධනිය නෙමේ වැදගත් ඊට වඩා සම්මා දිට්ඨියයි වැදගත් පුතේ ධනිය නෙමේ වැදගත් ඊළඟ ජීවිතේ මට වඩා ශක්තිමත් සම්මා දිට්ඨිය තියෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබීමයි වැදගත් පුතේ ධනිය නෙමේ වැදගත් මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින උතුම් සෝවාන් ඵලයයි වැදගත් පින්තුනි අපි දරුවාට මොකද්ද මේ උගන්වන්නේ අපි දරුවාට වැදගත් සියල්ල උගන්වන්න නැතුව නොවැදගත් සියල්ලම දරුවාට උගන්වනවා දුකට හේතු වෙන සියල්ලම දරුවාට උගන්වනවා මගේ අම්මත් මගේ තාත්තත් මට ඔය ඉගෙනුවා හරි නමුත් මං ඒක දෙයක්වත් ඉගෙන ගත්තේ නැහැ ඒ නිසා මගේ පවුලේ අකීකරුම දරුවා මම වුණා ඇයි අම්මා තාත්තා ඉගෙනුවත් මං ඉගෙන ගත්තේ මං සංසාරයෙන් පුහුණු කරගෙන ආපු දේ මං සංසාරීට වඩා දෙයක් පුහුණු කරගෙන ආවා ඒ නිසා මට මේ සමාජයේ යම් ගැළවීමක් ලබන්න මට ශක්තිය ලැබුණා ඒ නිසා ඔබේ අම්මා තාත්තාට ඔබ කීකරු විය යුතුයි ඒක සද්ධාවන්ත දරුවෙක්ගේ යුතුකම බුදුරජාණන් වහන්සේ කියනවා අම්මා තාත්තාට කීකරු වෙන්න මහා බ්‍රහ්මෙක් හැටියට දකින්න නමුත් අම්මා තාත්තා ඔබට උගන්වන්නේ අසීමිත තෘෂ්ණාව නම් දරුවනි ඔබ දක්ෂ වෙන්න ඒ අම්මා තාත්තා නිවැරදි කරගන්න මම නැවතත් ඒ දේ කියනවා අම්මා තාත්තාට කීකරු වෙන්න මහා බ්‍රහ්මෙක් ලෙස අම්මා තාත්තා දකින්න අම්මා තාත්තා රහත් ගුණයන් තියෙන උත්මයෝ දෙන්නේ කියලා දකින්න නමුත් අම්මා තාත්තා ඔබට උගන්වන්නේ අසීමිත තෘෂ්ණාව නම් පින්තුනි ඔබ දක්ෂ වෙන්න අම්මා තාත්තාට ධර්මානුකූලව ඒ ඇත්ත පහදලා දෙන්න ඒ ඔබට අම්මා තාත්තා කුසලයෙන් ශක්තිමත් කිරීමේ එකම ධර්මය වෙනවා ඒ නිසා ඔබ ඔය ඉදිරි අවුරුදු 40 වෙනුවෙන් කරන කැපවීම පින්තුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් ඇති කරගෙන ඔබ ලෞකික පැත්තක් දිනලා ලෝකෝත්තර පැත්තක් දිනන සුන්දර දරුවෙක් වෙන්න එතනට මාර්ගය දහම් පාසලෙන් මතු කරගන්න ඔබ දහම් පාසල ප්‍රතික්ෂේප කළොත් ඔබ ඊළඟ ඔබේම පටිච්ච සමුප්පන්න ජීවිතයේදී සම්මා දිට්ඨිය ප්‍රතික්ෂේප කරපු අවාසනාවන්ත දරුවෙක් වෙනවා ඒ තැනටපත් වෙන්න එපා කියලා බොහෝම මෙසිතින් මතක් කරනවා අම්මා තාත්තලටත් දරුවන්ටත් තිනතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ සුන්දර උදෑසන සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ උතුම් ධර්ම යාත්‍රා ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්තුල්ලා සියලුම දෙනාට පින්තුල්ලාගේ මව් දෙමාපියන් දුව දරුවන්ට අසා සතුටුනා වූ සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සද්ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් ඒ පින්වත් පුබුදු මහත්මයාට පින්වත් සාරද මහත්මයාට සිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුල්ලාට මේ උතුම් ධර්ම දානමේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සද්ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා සියලු දෙනාට දීර්ඝායස සැලසේවා පෙරුවන් සරණ සාදු සාදු සාදු